කිරිගව පාලනයේදී වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි කිරි දිනු ගොවිපලකට සම්පතක්. නමුත් දේශීය කිරිගවයන්ගේ කිරි නිෂ්පාදන හැකියාව අඩු නිසා එම සතුන්ගෙන් අපට ලබා ගන්නට හැකිවන්නේ අඩු කිරි ප්‍රමාණයක්. මේ තත්ත්වය වෙනස් කරන්න නම් එම සතුන්ගේ ආරය උසස් කළ යුතු වෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව තුල සිටින කිරිගවයන්ගේ ආරය උසස් කර ජාතික කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වර්ෂයක් තුල දිවයින පුරා කෘත්‍රිම සිංචන ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් සිදු කරනු ලබනවා. මේ සඳහා අවශ්‍ය ගව ශුක්‍රවඩි කුණ්ඩසාලේ මධ්‍යම කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානයේ සහ පොළොන්නරුව කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානයේ මගින් නිෂ්පාදනය කරනවා. ඒ සඳහා අපි තාක්ෂණිකව තෝරාගත් උසස් ආරේ පුන්ගවයන් භාවිතා කරන අතර අධි තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් කුණ්ඩසාලේ මධ්‍යම කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානය තුළ එම අධිශීත ගව ශුක්‍රවඩි නිෂ්පාදනය කරනවා. අධිශීත ගව ශුක්‍රවඩි නිෂ්පාදන ක්‍රියාවලිය අධියර කීපයක් යටතේ සිදු කරනු ලබනවා. එහි පළමු අධියර වන්නේ ගව ශුක්‍ර එකතු කිරීමයි. දෙවන අධියර වන්නේ එකතු කරගන්නා ලද ශුක්‍රවල ගුණාත්මක බව ඇගෙයීමයි. තුන්වන අධියර වන්නේ අධිශීත ගව ශුක්‍රවඩි සකස් කිරීමයි. කුණ්ඩසාලේ මධ්‍යම කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානය තුළ සතියකට දෙවතාවක් ගව ශුක්‍රවඩි නිෂ්පාදනය කරනවා. එහිදී ශුක්‍රදායක පුන්ගවයන් ශුක්‍ර ලබා ගැනීමට විනාඩි කීපයකට පෙර ශුක්‍ර ලබා ගන්නා ස්ථානයට රැගෙනිනු ලබනවා. ඉන්පසුව එම සතුන් ශුක්‍ර ලබා ගන්නා ස්ථානයේ පෙනෙන ලෙස එහි රඳවා තබනවා. එමගින් බලාපොරොත්තු වන්නේ එම සතුන් මනාව උත්තේජනයට ලක් කිරීමයි. ශුක්‍ර එකතු කරන අවස්ථාවේදී ශුක්‍රදායක පුන්ගවයන් හට පිටමත නැගීමට ගැහැණු සතුන් යොදා නොගන්නා අතර ඒ සඳහා පිරිමි සතුන් යොදා ගන්න. ශුක්‍රදායක පුන්ගවයාගෙන් ශුක්‍ර එකතු කර ගැනීමට කෘතිමව සකස් කරන ලද යෝනියක් භාවිතා කරනවා. එය ගැහැණු සතුකගේ යෝනිය උෂ්ණත්වයට සහ පීඩනයට සමානව සකස් කර තිබීම විශේෂත්වයක්. ශුක්‍ර එකතු කිරීමේදී ශුක්‍රදායක පුන්ගවයාට දෙවතාවක් පිටමත නැගීමට ඉඩදී මනාව උත්තේජනය වීමට ඉඩ සලසනවා. පිටට නැගින තුන්වන අවස්ථාවේදී කෘතිම යෝනිය ශුක්‍ර පිට කිරීම සඳහා යොමු කරනවා. එම අවස්ථාවේදී ලබා ගන්නා ශුක්‍ර කඩිනමින් පරීක්ෂණාගාරය වෙත ලබා දෙන අතර එම ශුක්‍රාඩංගු පරීක්ෂණ නලය සෙන්ටිග්‍රේඩ් අංශක 37ක උෂ්ණත්වයේ ඇති ජල තාපකයක තැම්පත් කරනු ලබනවා. ඉන්පසුව එම ශුක්‍ර සාම්පලය ලබාගත් පුන්ගවයාගේ කේත අංකය එහි සටහන් කරනු ලබනවා. මෙම අවස්ථාවේදී ශුක්‍ර සාම්පලයේ බාහිරව පෙනෙන පැහැය පරිමාව වගේම ඝනත්වය නියමිත මට්ටමින් ඇති බවට තහවුරු කර ගැනීමක් සිදු කරනවා. පසුව ශුක්‍ර සාම්පලයෙන් ස්වල්පයක් ලබාගෙන කලා අසමතා අන්වීක්ෂයේ භාවිතයෙන් නිරීක්ෂණය කරනවා. එමගින් ශුක්‍රවල සාමූහික චලතාවය ඉහළ මට්ටමේ පවතී දැයි පරීක්ෂා කරනවා. එහිදී ශුක්‍රවල සාමූහික චලතාවය ඉහළ මට්ටමේ ඇති සාම්පල පමණක් තෝරාගනු ලබනවා. ඉන් පසුව ශුක්‍ර සාම්පලයේ කල්තබා ගැනීමට යොදාගන්නා තනුක කාරක ප්‍රමාණය ස්පෙක්ට්‍රෝපොටෝමීටර් උපකරණය මගින් ගණනය කරනු ලබනවා. අනතුරුව තනුක කාරකයේ එක්කල ශුක්‍ර සාම්පලෙන් ස්වල්පයක් නැවත කලා අසමතා අන්වීක්ෂය තුළින් පරීක්ෂා කරනවා. එහිදී ශුක්‍රාණුවල චලනය හා අසාමාන්‍යතා තිබේදැයි නිරීක්ෂණය කරනු ලබනවා.
මෙමගින් නිරීක්ෂණය කරනු ලබන ශුක්‍රවල ඉදිරියට කෙලින් ගමන් කරන ශුක්‍රාණු 70%ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තිබේ නම් එහි අසාමාන්‍යතාවද නොමැති නම් එම ශුක්‍ර සාම්පලය අධිශීත ගව ශුක්‍ර වඩි නිෂ්පාදනය සඳහා තෝරා ගන්නු ලබනවා. අධිශීත ගව ශුක්‍ර වඩි සකස් කිරීමේදී ප්‍රථමයෙන්ම සිදු කරන්නේ ශුක්‍ර තනුක කාරකයේ එක්කල ශුක්‍ර සාම්පලය පිරවීමේ හා මුද්‍රා තැබීමේ යන්ත්‍රය භාවිතා කරමින් ශුක්‍ර වඩි ලෙස කුඩා බටවලට පිරවීමයි. මෙම ශුක්‍ර වඩියක පරිමාව මිලිලීටර් 0.25ක් වන අතර ඒ තුන ශුක්‍රාණු මිලියන 30ක් අඩංගු වෙනවා. ශුක්‍රවඩි නිෂ්පාදිත දිනය, කේතාංකය හා නිෂ්පාදිත ස්ථානය පිළිබඳ විස්තර ශුක්‍රවඩි පුරවන බටයේ පිටතින් මුද්‍රණය කරනු ලබනවා. මෙසේ සකස් කරගත් ශුක්‍රවඩි අඩංගු කුඩා බට ක්‍රමානුකූලව සිසිල් කිරීමකට භාජනය කරනු ලබනවා. එහිදී ප්‍රථමයෙන්ම ශුක්‍රවඩි අඩංගු බට පැය 4ක කාලයක් කූල් කැබිනට් උපකරණය තුළ සෙන්ටිග්‍රේඩ් අංශක 4ක උෂ්ණත්වයේ තබනු ලබනවා. ඉන්පසුව සෙන්ටිග්‍රේඩ් අංශක 4ට සීත කරගත් ගව ශුක්‍ර වඩි අඩංගු කුඩා බට ඩිජිට් කූල් උපකරණය තුළදී උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක -142 දක්වා අධිශීත කිරීමකට භාජනය කරනු ලබනවා. එසේ අධිශීත කරගත් ගව ශුක්‍ර වඩි අඩංගු බට ඉන්පසුව සෙන්ටිග්‍රේඩ් අංශක -196 උෂ්ණත්වයේ විශේෂිත වූ ද්‍රව නයිට්‍රජන් අඩංගු බඳුන් තුළ ගබඩා කරනු ලබනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ නිවැරදි තත්ත්ව යටතේ ගබඩා කළ මෙම ශුක්‍ර වඩි වසර 100ක් වුවද සක්‍රිය තත්ත්වෙන් තබා ගැනීමට හැකිවීමයි. කෘතිම සිංචන මධ්‍යස්ථානවල සකස් කර සෙන්ට්‍රිගේට් අංශක -196 උෂ්ණත්වයේ ගබඩා කරන ලද ගව ශුක්‍ර වඩිවලින් එක් එක් පුංගවයාට අදාළව සකස් කරගත් ශුක්‍ර වඩි කීපය බැගින් පැය 24කට පසුව අහඹු ලෙස ලබාගනු ලබනවා. එසේ ලබාගත් ගව ශුක්‍ර වඩි නැවතත් ක්‍රමානුකූලව උෂ්ණත්වය සෙන්ටිගේට් අංශක 37 දක්වා රැගෙන එනු ලබනවා. එවිට නැවතත් සක්‍රිය තත්ත්වයට පත්වන ශුක්‍ර වඩි අඩංගු බටය විවෘත කර කලා අසමතා අන්වීක්ෂයේ භාවිතයෙන් එහි ඇති ශුක්‍රාණුවල චලතාවය නැවත පරීක්ෂා කරනවා. මෙහිදී ශුක්‍රාණුවල චලතාවය 40%ට වඩා වැඩි විය යුතු අතර එහි අසාමාන්‍යතාවද නොමැති නම් එවැනි ශුක්‍ර වඩි පමණක් ශ්‍රේෂ්ඨයට නිකුත් කිරීම සඳහා තෝරා ගන්නු ලබනවා. ශුක්‍රාණුවල චලතාවය 40%ට වඩා අඩු හෝ එම ශුක්‍රාණුවල වෙනත් අසාමාන්‍යතා ඇති බව හඳුනාගනු ලැබුවහොත් ඊට අදාළව නිෂ්පාදනය කළ ශුක්‍රවඩි සියල්ලම ප්‍රතික්ෂේප කරනු ලබනවා. අවසාන වශයෙන් හොඳ තත්ත්වයේ ශුක්‍රවඩි පමණක් ශ්‍රේෂ්ඨී අවශ්‍යතාවය අනුව දිවයිනේ සෑම පශු වෛද්‍ය කාර්යාලයක් සඳහාම නිකුත් කරනු ලබනවා. රජයේ පශු වෛද්‍ය කාර්යාල මගින් මෙම ශුක්‍රවඩි භාවිතා කරමින් ශ්‍රේෂ්ඨී සිටින එළදෙනුන් ගැප් ගන්නවා උසස් ආරයේ පැටවුන් බිහි කරගනු ලබනවා. මේ සතුන් අනාගතයේදී අප රටෙහි කිරි නිෂ්පාදනයේ නම්වාලීමට දායක වනු දැකීමයි අපේ බලාපොරොත්තුව.